කෙනෙකුගේ ජීවිතය පිළිබඳ සත්‍යවාදී මතක මේක කිසිම බොරු ආටෝපයක් නැති ඇත්තෙන්ම සිද්ධ වෙච්ච දේ සහ ඒ ඇසුරෙන් කෙනෙකුගේ ජීවිතයට කරපු බලපෑම තමයි ওই පොතේ මම ලියලා තියෙන්නේ මං මගේ ජීවිතේ තියෙන එක දෙයක් තමයි මං කවදාවත් බොරුවෙන් ජීවත් වෙලා නැහැ හොරකමෙන් ජීවත් වෙලා නැහැ කාවත් රවට්ටලා නැහැ मट होने मगे जीवित कथा खाट प्रवट मगे जीवित मतक सटीन मट अमतकम करते हकुल नमक मत कवत् मगे जीवित कथा वैसुरी प्रसांगिक उत्साह भूविलावट कवियक गीते कथमय एक उर्वेद वेलियद कुंशिकारी हेम साल मोदी हेम जीवित मत कली तमंगे अतीत अमतक नरक हेम तीस बहु विलावट अभी समाज तीन एक प्रश्न तमंग आपु पंथी अमतक करना ये लट गियाट पास සහෘදිනී මතක හරියට හුයක් වගේ නූල් පටවල් වගේ එහෙම වුණාම ඒ නූල් පටවල් ගිහිල්ලා එක එක තැන්වල ගැට ගැහෙනවා රැඳෙනවා සමහර කෙනෙක්ගේ එහෙම මතක නූල් පටවල් හුයවල් ගිහිල්ලා පැටලිලා තියෙන්නේ රටක සමාජයක ලෝකෙක කතා කරන සමහර සිද්ධිවල එහෙම පැටලිලා තියෙනවා එහෙම පැටලිලා තියෙන ලෝකෙක සමාජයක රටක इतिहास समाज संसिद्धि वाले पटेल तीन मतक वाले लुकु अवधान इडक तीयन इडक लोने प्रॉमिस लैंड बराक ओबामा इलांगट फ्रॉम थर्ड वर्ल्ड टू फर्स्ट ली क्वान योगे इलांगट अ लॉन्ग वे टू फ्रीडम नेल्सन मेंडेला ओहुम आवाम लंकावित पिंग सरसईवर मग्दी उपन्दासीट हेम मेरटे समाज देशपालन सांस्कृतिक सिद्धिवल गेटगहिच्च मतक मे मतक लूशन बुलत सिंहल गे लूशन बुलत सिंहल गे मतक केलकवे पुते नम हेमनिसा लूशन बुलत सिंहलयान अद सहर्द कथा बहट आराधना लभुवा आयबन्नुवतुवाट मतक दवा हलुकल नुहक दवा हलुकल नुहक मतक मे दवा हलुकल नुहक कील की पुच्छन्न बरितरंग वटिन वकी साध हिमनेंग पिच्चुवत पिच्चेन नति अरे ज्वलन अंकेट पत्वे नति मुख खरी तद गुण मेघती කවදාවතේ මතක දවා හදු කරන්නත් බෑ ඒ තරංගයක වටිනවත් මගේ ජීවිතේ මම දන්නේ ඒක කියවන පාඨකයා කොහොම ඒගොල්ලන් ග්‍රහණය කරගන්නේද නමුත් කෙනෙකුගේ ජීවිතය පිළිබඳ සත්‍යවාදී මතක මේක කිසිම බොරු ආරෝපයක් නැති ඇත්තෙන්ම සිද්ධ වෙච්ච දේ සහ ඒ ඇසුරෙන් කෙනෙකුගේ ජීවිතයට කරපු බලපෑම තමයි ওই පොතේ මම ලියලා තියෙන්නේ සමහර වෙලාවට මේක කියවගෙන යද්දි හිතනවා ඔබට මෙතරම්ම හෙලිදරව් කරන්න ජනේලෙ අරින්න පුළුවන් වුණාද කියලා මට තේරෙන්නේ මේ 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 සමහර කාරණාවලදී ඔබට ජනේලය මේතරම්ම විවෘත කරන්න පුළුවන් වුණාද කියලාත් හිතනවා ඒක තමයි මං මගේ ජීවිතේ තියෙන එක දෙයක් තමයි මං කවදාවත් බොරුවෙන් ජීවත් වෙලා නැහැ හොරකමෙන් ජීවත් වෙලා නැහැ කාවත් රවට්ටලා නැහැ मट होने मगे जीवित कथा खाट रवट्टन कावत रवट्टन बुरकियाने लियपु प्रमाणे पिटू हायसे नो लियु प्रमाणे इटत्डिये नमते यो मट लिया बे नैत्ना ओटत्डी तवदेवल नौकियान
මම කිව්වේ මගේ ජීවිතයේ මතක සටහන් වලින් මට අමතකම කරන්න බැරි ටික තමයි ওই පොතේ හකුළුවා දැක්වේ. මට හමු පුද්ගලින් ඒගොල්ලන්ගේ ගුණධර්ම ඒගොල්ලන්ගේ ගුණාංගයන් ඒගොල්ලෝ මගේ ජීවිතයට කරපු බලපෑම ඒ ටික තමයි ඔතන හකුළුවා මන් ලියලා තියෙන්නේ. ඔබ අපිට ගුරු වෙච්ච සංනිවේදකෙක් ඊළඟට ගීය පද රචකෙක් ඊළඟට නාට්‍ය එහෙම නැත්නම් තෙලි නාට්‍ය තිරපිත පද රචකෙක් මේ සියල්ල එක ගත්තාම ඔබට හිතෙන්නේ ඔබේ ජීවිතය ඒක ගීතයක්ද නාට්‍යයක්ද චිත්‍රපටියක්ද ඒක මම හිතන්නේ මම නෙමෙයි තියෙන්නේ කරන්න ඕනේ මේක කියවලා ඒකේ යම් කිසි ආස්වාදයක් හෝ අනුප්‍රාණයක් හෝ ලබන කෙනෙක්ට තේරෙයි මේක ගීතයක්ද නවකතාවක්ද චිත්‍රපටයක්ද කියලා මම හිතනවා ඕකේ ඔක්කොම දේවල් තියෙනවා මම ඔය ඇසුරෙන් ලියපු ගීත තියෙනවා ඔය ඇසුරෙන් මං කරපු නිර්මාණ තියෙනවා නමුත් මට කවදාවත් මගේ ජීවිත කතාව ඇසුරෙන් ප්‍රසංගයක් ප්‍රසංගික දෙයක් කරන්න මං උත්සාහ කළේ නැහැ බොහෝ වෙලාවට කවියක ගීතයක තමයි ඒක අඩංගු වෙලා තියෙන්නේ කවියක ගීතයක හේ අත්දැකීම් කැටි වෙලා තියෙනවා එතකොට මේ පොත කියවගෙන යද්දී මේ පොතේ අතුරු කතා දෙකක් තුනක් විතර අඳුන ගන්න පුළුවන් සමහරවිට ඒවා නව කතාවක් සමහරවිට ඒක කෙටි කතාවක් මට හිතෙනවා නව කතා දෙකක් විතර වගේ මේකට ගොනු වෙලා තියෙනවා කියන්නේ අසංවිධිත නව කතා දෙකක් විතර මේ මතක ඇතරේ තියෙනවා ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම තවත් නව කතා රාශියකට මේකේ වස්සු බීජ තියෙනවා කෙටි කතා ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙතනදී දැන් කෙනෙක් සාමාන්‍යයෙන් පටන් ගන්නෙ තමන්ගේ බාල කාලේ ඔබේ බාල කාලේ අරගෙන යනවා ආපස්සට මොකද්ද එතන මොකක් හරි රීතියක් දී පාවිච්චි කළේ එහෙම නැත්නම් දැන් මට ඕනුනේ ඇත්තටම මාව හඳුනන අයට ඉස්සෙල්ලා මගේ අත්දැකීම් ටික හඳුන්වා දෙන්න මගේ බාල කාලේ අවශ්‍ය වෙන්නේ මේ දේ උනේ කොහෙන් ආපු මිනිස්සෙකුටද කියලා පෙන්නන්න. ඒක තමයි මම ওই පොතේ මගේ අම්මත් එක්ක මගේ ලදරු පින්තූරේ මම දැම්මේ මගේ ජීවිතේට මගේ අම්මා කරපු බලපෑම සහ එයාට මගේ තියෙන ආදරේ ඒක මට අමතක කරන්න බැරි දෙයක්. ඉතින් ඒකෙන් මම උත්සාහ කළේ කියන්න මගේ බාල කාලේ වදාත්ම වැදගත් වෙන්නේ මාව දන්න කෙනෙකුට විතරයි. එහෙනම් මම ඉස්සෙල්ලා මාව අඳුන්නලා දෙන එක තමයි මං කළේ. අම්මා ගැන කීවා ඒ වගේම තාත්තා ඔහු යකඩයක් වගේ අපිට දැනෙන්නේ. මං ඇත්තටම ඒක මගේ අම්මා සහ තාත්තා තදබල දරිද්‍රතාවයන්ගෙන් ගොඩනැගුණු ජීවිතයක් ගෙනිච්ච. ඒක මට මං පවුලේ වැඩිමලා මම මට තමයි ඒක වැඩියෙන්ම දැනෙන්න ගත්තේ මට බාල තව සහෝදරයෝ හතර තුන් දෙනෙක් නාගි කෙනෙක් ඒ වගේ පවුල විස්තරණය වෙනකොට අපිට තිබිච්ච දරිද්‍රතාවය අපිට කොහොමද බලපෑවි කියන එක ඒක තාත්තා කොහොමද පිට කෙරුවේ යාගේ ඒ දරිද්‍රතාවය නිසා යාට ඇති වෙන හැඟීම් එයා කොහොමද පිට කළේ ඔය පොතේ තියෙනවා එයා මොනවද තාප්පෝද ඇන්දි ඉරිද දවසට ඔහුගේ තිබෙච්ච ලොකුම රාජකාරිය ඒක ධනපතියෙක්ගේ තාප්පිට මායිම්ම තමයි කුලිය ගෙදර තිබුණේ එතකොට ඉරිද දවසකලේ දෑකැත්තෑ මිටියා යඳින එක රජමැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙක් අම්මගේ ඉපු ගීතය අම්මට ඒක දැනුණා ඉතින් අම්මා හුඟක් උත්සාහ කළා අම්මට කරගන්න දෙයක් නැහැ අම්මා කවදාවත් තාත්තගේ ජීවිතයත් එක්ක ගැටීම් ඇති කරගත්තු කෙනෙක් නෙමෙයි. මම දැකලා නැහැ අපේ අම්මයි තාත්තයි කවදාවත් බහින් බස් වෙනවා. අපේ අම්මා ඒ තරම් නිවිච්ච කෙනෙක්. මම දැකලා නැහැ අපේ අම්මා වගේ අම්මා කෙනෙක් තමන්ගේ ලේලියන් එක්ක රණ්ඩු වෙන. තමන්ගේ බෑනාවරු එක්ක රණ්ඩු වෙන අම්මා කෙනෙක් අම්මට හිටියේ.
මට හිතේ නෑ එහෙම ආයත් එක රණ්ඩු කරනවම කෙනෙක් ඒක එහෙම කවදාවත් දැන් හුඟක් අය කියනවනේ නැන්දම්මලා ලේයිලා හැමතිස්සෙම රණ්ඩු වෙනවා ආ බෑනලා නැන්දම්මලා රණ්ඩු වෙනවා නමුත් මගේ අම්මා කිසි දවසක මගේ බිරිඳට හෝ මගේ සහෝදරංගේ බිරිඳකට හෝ කිසිම දවසකින් වචනකින් පීඩාවක් නොවිච්ච අම්මා කෙනෙක් ඉතින් ඒකින්ද තමයි මට මගේ අම්මගේ ජීවිතේ ඉතාමත් වැදගත් අපි තාත්තා එක්ක ගත කරපු මේ දරිද්‍රතාවයෙන් පිරිච්ච ජීවිතේ කවදාවත් අම්මගේ කටින් දුකක් හැටියට පිළිබුක දෙන්නේ අම්මා කලේ ඒකත් එක්කම අපි අපිව ගොඩනගන්න ඒකත් එක්කම උත්සාහ කරමු මතක 509 වෙනි පිටුව කෝ මාටින් සිඤ්ඤෝ කියමින් ඔහු මිටි බිත්ති කණ්ඩිය උඩවාඩි වෙයි මේ අසල්වැසියෙක් එන්නේ මේ කියන දවසේදී මාටින් සිඤ්ඤෝ ඒ කියන්නේ තාත්තට කවුද පහර දෙන්නවා බේබියා කියලා කෙනෙක් පහර දෙන්න වෙලා හැබැයි තාත්තා චීන දිසටන් කලාව දන්නවා තාත්තා බේරුණා අම්මා කියනවා ඔන්න ගිය ඇඩ්මන් කාර්යාලය ගෙදර යනවා කියලා අම්මා ලොකු මල්ලිත් වඩාගෙන හුන්තනින් නැගිට උළුවස්සට බර දී සිටි මුක්කද්ද මියුරින් මේ පළහිලව්ව බේබියා යකඩ පොල්ලක් උස්සගෙන ඇවිත් ගහන්න මාටින් සිඤ්ඤොට ගහන්න ඔව් ගහයි තලු අපි දන්නේ නැති බේබියා ආයි අම්මා කියනවා පක්ෂි වැඩ කියලා රටේ ලෝකෙ මිනිස්සු තරහ කරගන්නවා තව රෑ පානේ ගමන් බිමනුත් යනවා මියුරින් බා වෙන්න එපා මාටින් සිඤ්ඤොගේ මවිලකටවත් අත තියන්න උන්ට බෑ අනේ මන්ද මේ දරුවෝ දෙන්නෙක් එක මම මේ විඳින කින්දරේ ඉස්සරහට ඔය පක්ෂි රට අල්ලනවා දරුවන්ට කලක් යාවී එදාට ජෝන් මාමා නැගිට චිමිනි ලාම්පුවට ලං වී වටපිට බැලීය ළඟ තිබුණු සම සමාජයේ පත්‍රයෙන් හීනීර තීරුවක් කිරා ඒ චිමිනියට උඩින් රිංගවා දැල්වා ගත්තේය වැල්ලේ ඉබු හුලුවත්ත පත්‍ර කෑල්ලෙන් දැල්වා ගත්තේය මට මේක චිත්‍රපටයක තිර නාටකයක කොටසක් වගේ මේක මේකේ මේ මේ මතක කියන්නේ හුදු චරිතාපදානයකට වඩා ජෝන් මාමා සම සමාජ පත්‍රෙන් හීනීට තීරුවක් ඉරලා දැල්ව ගන්නවා ඔබ වෙන 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 සංකේතයක් මේකේ ඉන්නේ අන්තිමට ඒක තමයි මුලින් මගේ මතකයේ හැටියට දේශපාලන මාව තාත්ත එක්කන් ගියල්ල තියෙනවා පළවෙනි නිදහස් උත්සවයේ පෙන්නන මාව තාත්ත එක්කන් ගියා ගාලු මෝදරට එදා ඉඳන් මට හොඳට මතකයි මේ රටේ දේශපාලනය තුල මොකද්ද වුනේ කියලා ඒකේ අපි කොහෙද හිටියේ අපිට මොකද වුනේ ඉතින් ඒ මං ඒවා මේකේ ඒ තරම්ම ඇතුළත් කරන්න ගියේ නැහැ මේක අදාළ නැති ඒක වෙන විශයක්. නමුත් මගේ තාත්තා ගැන මට හරි දුකයි. තාත්තා ඒ අපිට කියලා දීපු දේ මේකයි. එක දවසක් මං තාත්තත් එක්ක පොඩි කතාවක් ඇති වුණා මට පොත් ගන්න සල්ලි නැති වුණා. තාත්තා කිව්වා පුතේ මට මෙහෙම උඹට සල්ලි දෙන්න විදියක් නැහැ. එතකොට මං ඇහුවා ඇයි මට දෙන්න විදියක් නැත්නම් තරුණ සමිතියේ වැඩවලට තාත්ත සල්ලි විතරක් කරා. ඒකනේ. එතකොට කිව්වා නෑ ඒ මගේ සල්ලි විතරක් නෙමෙයි තාත්තාගේ සල්ලි. එකක් උඹ මතක තියාගනින් පුතේ. උඹ විතරක් නෙමෙයි මේ රටේ දුකෙන් ඉන්නේ පොත් ගන්න බැරුව දුක් විඳින අය. තව දහස් ගාණක් ඉන්නවා. මම වැඩ කරන්නේ ඔක්කොම වෙනුවෙන්. උඹ විතරක් වෙනුවෙන් නෙමෙයි. අනිත් එක මතක තියාගනින් මං උඹලට හොරකම් කරපු සල්ලි වලින් කවන්නේ කවදාවත් මගේ ඔළුවට ගහපු මිටි පහර තමයි තාත්තා ඒක ඒ පාඩම මං තදින් ඇදහුවා කවදාවත් මමත් ඒ දේ කළේ නැහැ මගේ ජීවිතේ හැබැයි එහෙම දැඩි ප්‍රතිපත්තියක ඉඳිද්දි Tamanට ඒ වෙනුවෙන් දරන්න තියෙන ආවස්තික පිරිවැය opportunity cost එක හරි වැඩි ඒ නිසා තාත්තා මේ ළමයි එක්ක ලෑලි ලෑලි පිටපළු ලෑලි හතර වටේට ගහපු පොල්ලතු හිවිල්ලපු ගෙදරක ජීවත් වෙන්න වෙනවා ඒ වරක් දෙවරක් නෙවෙයි ඔය ඔය අතේ අල්ලේ රේඛා ඒ දෛවයේ විසින් ඇඳපු රේඛා වලට ගැඹුරෙන් සමහර විට ඔබ අර කවි ගී ලියපු ඒ ඒ ඒ පෑන් පෑන විසින් ඇති කරපු රේඛා ඇති හැබැයි ඊටත් වඩා මට හිතෙන්නේ අර මෝදු වැලි කරෙන් ගෙනාවු ඒ කරගැට වලින් ඇඳපු රේඛා ඇත්තේ ඔව් මම ඒක කළා ඔරු ඇද්දා
वैली एम साल पोदात एम जीवित मत कली स्कूल अंदर मैं वेरल ये वेलावट पांदर और वेलावक्ति स्कूल इसलो वेल्ट मम गिहिलानु ओवागे देवालंट ओन वेना इवा गिहिंदा मत मालूट अहोर देना एगोल वेना एक मंगे दिटारेनो हेम तम आप जीवत् एक मटन हरी सुंदर मत के එනිසා ඔබ කියන්නේ දවා හලු කළ නොහැකි මතක කියලා. කොහොම හරි ජීවිතයේ මේ දුර්ගය ඔබ තරණය කරනවා. පේරාදෙණි කැම්පස් එකට යනවා. මේව ලේසි පාසු කඩේම් නෙවෙයි ජීවිතේ. තාත්තා මට කිව්වා මුලදීම මට උඹට උගන්වන්න සල්ලි නෑ පුතේ. SSC පාසු වුණාම කිව්වේ උඹ රස්සාවක් කරලා ඉගෙන ගන්න. කොහොම හරි අපේ වාසනාවට ඔය පොතේ ලියලා තියෙනවා. සුදු ලොතරැයි යක දෙනව මගේ පොඩි නංගේ ඉපදුනාට පස්සේ රුපියල් 30000 125 ඒක ඔබ හරි ලස්සනට මතක් කරන්නකෝ යමුකෙ තෙන්ට අර තාත්තා සුදුසු සුදු ඇඳුම ඇඳගෙන ඇවිල්ලා ඔබ ඉස්සරහා ඉන්නවා ඔව් ඒ මම එතකොට මාමලගේ දරමඩුවේ වැඩ කරනවා ඉස්කෝලේ නිවාඩුවට ඇවිල්ලා පාමංකඩ පාමංකඩ ඒ එනකොට තමයි තාත්තා එක දවසක් ඇවිල්ලා ඔය චෙක් එක පෙන්නුවේ ඔබට කියන්න පුළුවන් මේකේ ගාන කියලා आदरिया මම බයිසිකල් වල ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා මොකක් හරි අතපය කඩාගෙන අමාරු වෙලා ගියා. හැබැයි ඒ තාත්තා පුතාව බයිසිකලෙන් තියාගෙන ඔබ බයද රෑ ගමන් බිම වලට? නෑ. බයිසිකලේ තියාගෙන හැතැම්ම ගානක් ඇවිදගෙන පදගෙන ගිහිල්ලා රෑ ඉස්සෙල්ලම චිත්‍රපටයක් පෙන්නවා. ඒක තමයි ඒ කාලේ රහසෙ පෙන්නු ඒවා. ඒවා තහනම් මේ පක්ෂේ අයට විතරක් ඒවා පෙන්නලා තියෙනවා ඒ කාලේ මහා රෑගෙන ඉන්නලා මට හොඳටම මතකයි ඉතින් මම පළවෙනි වතාවට චිත්‍රපටයක් කියන්නේ මොකද්ද කියලා දැක්කේ ඉදා රුසියානු චිත්‍රපටියක් ඒක රුසියානු චිත්‍රපටියක් පස්සේ තමයි දැනගත්තේ මේක මැක්සිම් ගෝකිගේ අම්මා චිත් කතාවෙන් හදපු චිත්‍රපටයක් කියලා ඒක ඉගෙනගත්තේ හුඟක් පස්සේ ඉතින් ඒක තමයි මම දැකපු දේ ඉතින් එදා මට ඒක වැටහුන්නේ මේ මම මොනවද බලන්නේ මොකද්ද කියලා මට ඒ තරම් තේරුමක් නැහැ. නමුත් තාත්තා ඒක ගෙනියලා මට පෙන්නුවා. දැන් මේ කියන මතක ඔස්සේ අපිට කතාව හදාගන්න පුළුවන් ලූෂන් බුලත් සිංහල කියන චින්තනය දර්ශනය කොහොමද හැදෙන්නේ කියලා. අර ඒ තාත්තගේ හිතවිලි අම්මාගේ සියලු දේවල් දරා ගැනීම ඊළඟට දරිද්‍රතාවය විසින් ජීවිතේ පුළුල් කරපු හැටි ඉලක්ක ජීවිතයට දෙනවා. ඔහුම ගිහිල්ලා පේරාදෙණි විශ්වවිද්‍යාලය කියන්නේ හන්තාන කන්ද නගිනවා. එතන වෙන 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 දොරක් ඔබට විවෘත වෙනවා. ඔව් විශ්වවිද්‍යාලයට යන්නත් මට ඒක මඟ පෑදෙන්නේ මම දෙවෙනි වතාවට තමයි ප්‍රවේශය පාස් වෙන්නේ. නමුත් මට විශ්වවිද්‍යාලය ඇතුළට යන්න සුදුසුකම් ලැබෙන්නේ නැහැ. ඒ කාලේ බාහිර සහ අභ්‍යන්තර දෙකක් තිබුණා. මාව බාහිර මේකට තේරුණේ मम रजे लिपिकार सेवा विभागे पास मत पदवी पत्वी हमने नोरेली नोरेली गीद मैं लकू अरगले अकला पीरा दिनी अपे प्रधान कार्यालय तो मार वग्गा तीन बहुम मारे मत कुहुम देख लेबेन गील एट मत पीरा दिन मारवी मकी मत लेबुने अमेवेल सत्व गोईपल මගේ සමහර ලාට ඒක මගේ වාසනාවක් වෙන්නත් පුළුවන්. මොකද ඒ අඹේවිල ගොවිපලේ හිටපු කලමනාකාරතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. එයා මම තමයි එකම ලිපිකරුවා අඹේවිල ෆාම් එකට හිටපු. මම හොඳටම මගේ වැඩ ටික කරනවා. එයා බොහොම පැහැදීමකින් හිටියේ මං ගැන. ඉතින් මාසයකට වතාවක් එයා හැමදාම මගේ අර අභියාචන රෙකමන්ඩ් කරලා අරිනවා.
දවසක් ඇහුවා මොකද්ද මේ වාගේ මාරුවීමට මේක දෙන්න ඇත්තේ කියලා. මං කිව්වා ඒගොල්ලෝ කියනවා මෙහෙට මාරුවීමක් අරගෙන මියුචුවල් ඒකේ අන්‍යෝන්‍ය හුමාරුවක් එන්න කැමැති කරගත්තොත් ඔයාලට දෙන්නම් නැත්තම් මෙහෙට එන්න කෙනෙක් නැහැ කියලා. ඒක ඇහුවාම මේ කලමනාකාරතුමා එවෙලෙම යා ලියනවා ඒක ඉංග්‍රීසියෙන් ලියන්නේ. ලියනවා කරුණාකර මේ දරුවාට එයාගේ අධ්‍යාපන කටයුතු සඳහා මාරුවීමක් දෙන්න. ඔහුගේ රාජකාරිය ආවරණය කරන්නට කෙනෙක් ඔබට එවන්න බැරි නම් ඒ වගකීම මම බාර ගන්නවා. ඒකෙන් ද වහාම මොහොව මාරු කරන්න. ආයතන ප්‍රධානියා රත්තරන් හදවතක්. වේලුපිල්ලේ ආරුමුගම මේ මට මගේ තාත්තා වගේ අදත් මන් සිහි කරන්නේ. එහෙම ආදරයක් කරුණාවක්. මගේ රාජකාරිය එයා බාර අරගෙන එහෙම කරන්න. අද කවුද එහෙම දෙයක් කරන්නේ? මේ හිතක කොයිතරම් ඇවිලෙන්නේ නැතිද ගිනි. ඒ නිසා මුල්ම නාට්‍ය ඇවිලෙන ගිනි. ওই කාලේ තමයි ලියවෙන්නේ. ඔව්. ওই කාලේ ලියවෙන්නේ. මේ කතාව නාටකීයයි. ලූෂන් බුලත් සිංහලයන් කීවා මේ පිටු 600 ගානක් ලිව්වා. හැබැයි ලියූ මතකවලට වඩා නළියු මතක ප්‍රබලයි කියලා. ඒ වගේම මේ කතාවේ මෙතෙක් අපි කතා කරපු දේවල් වලට වඩා ඉතිරි කොටස නාටකීයයි. ඒවා හරි ආందోళනාත්මක වෙයි. එනිසාම විරාමය ඉක්මනින් නිමා කරමු. ලූෂන් බුලත් සිංහලයන් සමග මේ සහෘද කතාබහ ඔහුගේ ගීත රංගනය නිවේදන ක්ෂේත්‍රය අධ්‍යක්ෂීම් ඊළඟට තිර රචනා මේ කිසිවක් කතා නොකර අපි මතකවලටම සීමා වෙන කල්පනා කළා. හේතුව ඔබගේ පරිදිය හරි විශාලයි. එහෙම වුණොත් අපිට මේ පැය භාගයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නාට්‍ය අතරේ නාටකීය අවස්ථා රසක් තියෙනවා. එකක් තමයි තාරාව විගලිති වේදිකා නාට්‍ය 56 වෙනි පරිච්ඡේදයේ ඔබ ලියනවා එදා රඟහල හඬා වැටුණා. මෙහෙම සිද්ධියක් මේට කලින් ලංකාවේ ඉතිහාසෙ වෙලත් නෑ මම හිතන විදිහට ඊට පස්සේ වෙලත් නෑ. මොකද්ද මේ වුනේ? ඒක මම හිතන්නේ ලෝක ඉතිහාසෙම එහෙම දෙයක් නෑ මාත් හොයලා බැලුවා. කවදා හරි ලෝකෙ කොහේ හරි එහෙම දෙයක් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ රඟහලේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉඳද්දි නාට්‍ය බලන්න ඉතාමත් අපේක්ෂා සහගතව පිරීලා නළුනිළියෝ පිරිසක් කියනවා නම් අද අපි රඟපාන්නේ නාට්‍ය. මොකද අපිට මේකේ නිෂ්පාදකතුමා එක බේරගන්න ප්‍රශ්න වර්ගයක් තියෙනවා කියලා වර්ජනය කරනවා නම් ප්‍රේක්ෂකව බලන්නේ. ඒ මොහොත මම S2කින් දැක්කේ නැහැ. මොකද මම රූපහානියේ වැඩ බාරගත්තු කාලේ ඒකෙන් ඉඳ මට එදා ඒ දර්ශනෙට යන්න බැරි වුණා. මම කිව්වා මම කර්ටන් කෝල් එකට එනවා. ඒකෙන් ඉඳ කොළඹින් යනකොට මුකුත් කිව්වේ නැහැ. ඊට කලින් දර්ශනයකුත් පෙන්නලා පොරමඩුල්ලේ දර්ශනයකුත් පෙන්නලා තමයි මේ එන්නේ. ඉතින් මේ දර්ශනයටම ඇවිල්ලා ඇයි මේක කලේ කියන එක ඉතින් මේගොල්ලෝ මෙහෙම කරපුවාම අර ප්‍රේක්ෂකයෝ මගේ මිත්‍රයා ඔය සිරිල් වික්‍රමගේ මල්ලි ෆ්‍රැන්සිස් වික්‍රමගේ එයා තමයි දායතන හිටියේ. එයා මට කිව්වා එයයි ගිහිල්ලා ප්‍රේක්ෂකෙන්ට කතා කළේ මෙහෙම ප්‍රශ්නයක් නිසා නළුනිළියෝ අද වර්ජනය කරනවා කියලා. අර ප්‍රේක්ෂකෝ හීල්ලුවලු කියලා. මට මගේ මිත්‍රයා කියනවා ඒ හීල්ලිල්ලට මාව ඇදිලා ගියා කියලා ඒගොල්ලෝම ගාව. ඒ තරම් ඒක හරි වේදනාවක්. පස්සේ කිව්වලු කවුරුවත් කලබල කරන්න එපා. ඔක්කොටම ටිකට්ස් වල සල්ලි ආපහු ගෙවනවා. කවුන්ටර් වලින් අරගෙන යන්න කියලා. මොකද මෙයා බය වෙලා තියෙනවා සමහරු ප්‍රේක්ෂකයෝ කලබල වුණාම දොරවල් වලට ගහලා අරවම යා කරයි කියලා. නමුත් කිසි කෙනෙක් ඇල්පෙනෙත්තක් ඇහෙන සද්දක වැඩක් කරලා නැහැ. හිමීට ගිහිල්ලා සමහරු ටිකට් වල සල්ලි ගත්තලු. බොහෝ දෙනා ටිකට් වල සල්ලි ආපහු අරගෙන නැහැ. මේ 3:30 දර්ශනේ මේ ඒ කාලේ මැට්නි ෂෝ එක. තව 6:30 ෂෝ එකකුත් තියෙද්දි. ඉතින් ඒක තමයි මම දකින්නේ ලෝක ඉතිහාසයවත් නොසිතූ දෙයක් අපේ ඉතිහාසයේ
අපි සටහන් කරලා දෙනවා. ඇයි එහෙම දෙයක් උනේ? ඒක මමත් දන්නේ නැහැ ඇයි එහෙම දෙයක් උනේ කියලා. ඒගොල්ලන්ට කොළඹින් යන්න ඉස්සෙල්ලා තිබුණා මම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක සාකච්ඡා කරා. නමුත් එහෙම උනේ නැහැ. කොළඹින් යන්න ඉස්සෙල්ලා කිව්වා නම් ඒක විසඳවලා යනවානේ. එතකොට ඒකෙන් තේරෙන්නේ මේක කල් ඇතුව මේ නාට්‍ය කඩා කප්පල් කිරීමේ චේතනාවෙන්ම කරපු දෙයක් කියලා තමයි මම හිතන්නේ. වෙන දෙයක් හිතන්නේ නැහැ. මොකද මේ හැම දෙනාම මගේ මිත්‍රයෝ. පීරාදෙනි කාලේ ඉඳන්ම හිටපු බොහෝ දෙනා මිත්‍රයෝ. ඉතින් මට වෙන හේතුවක් හිතා ගන්න බැරි වුණා. ඇහුවේ නැද්ද පස්සෙවත්? පස්සේ ඇයි හොඳයි කම් කිව්වද? පස්සේ අහන්න මෙහෙමයි. දැන් මම ඔකේ ලියලා තියෙනවා. දැන් මේ නාට්‍යයේ දර්ශනය සංවිධානය කළේ තාරාඋගලිතී නාට්‍ය නිෂ්පාදනය කරන්න මට මුදලින් ආධාර කරපු මගේ මිතුරෙක් ඒ ගාමිණී හේවමල්ලිකාගේ නා අරුණදිසි ව්‍යාපාරික තුමා ඒ ව්‍යාපාරික මහත්තයා ඔය ශ්‍රී වික්‍රම කියන තව කලේ නාට්‍ය රංග නිෂ්පාදනය කරන්න එයා වියදම් කළා ඒ මිහිතවත් කමින් තමයි මට මේක දුන්නේ යා එතකොට එයා මේ දර්ශනය සංවිධානය කළේ මුදල් ඉපයීමේ චේතනාවකින් නෙමෙයි මොකද එයාගේ බිරිඳ විසා කියන ඕල්ඩ් විසා කියන්ස් කියලා සංවිධානයක් ඒගොල්ලන්ට තිබිලා තියෙනවා ඒකේ ආධාර මුදලට ආධාර එකතු කරන්න තමයි මේක කරලා දෙන්නේ එතකොට මේගොල්ලෝ මේ මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් නොකරපු දෙයක් මෙහෙම වුණාම ඒගොල්ලන්ට උනේ ඒක සමාජික වශයෙන් ඒගොල්ලන්ගේ පවුලට ලොකු බලපෑමක් වුණා එයි අර සියලු දෙනා සමාජයේ ඉන්න එහෙ ඉන්න හොඳම අය එතකොට ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වඩා වැටුණාම මේගොල්ලෝ ඇඬුවා මේගොල්ලෝ අඬලා කියලා තියෙනවා අනේ මේක කරන්න කොහොම හරි ලූෂන් ආපුවාම ඔක්කොම අපි ඔයගොල්ලන්ට විසඳලා දෙන්නම් අද රෑ එනවානේ ඉතින් එතකන් මේක කරන්න ඊට පස්සේ දර්ශන ඔයගොල්ලෝ එහෙම වුණොත් කරන්න යා කැමති වුණ නැත්තම් අද ඒක කරන්න මම පොරොන්දු වෙනවා ඔයගොල්ලන්ට එයාගෙන් සියලු දේවල් ලබා දෙනවා ඒත් කැමතිද ඒ කියන්නේ නිෂ්පාදක එක්ක එහෙම නැත්තම් ඔබ එක්ක තිබිච්ච ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ නාට්‍ය නිෂ්පාදකයා සොඳුරු ආඥාදායකයෙක් කියන්නේ ඔබ සොඳුරු බවට වඩා මොකක් හරි ආඥාදායකත්වයක් පෙන්නපු නිසා එහෙම ප්‍රතික්‍රියා දක්වවද? එහෙමනම් ඉතින් මාස 9ක් යනකම් එහෙම අපිත් එක්ක හොඳින් හිටියානේ. ඒගොල්ලන් අපිට යමක් කිව්වොත් දැන් එක උදාහරණයක් කියනකෝ. දැන් මේක ජනප්‍රිය වෙලා මුගක් දර්ශන ලැබෙනවා. එතකොට හිටපු ගමන් මේගොල්ලෝ මට යෝජනා කරන ලූෂන් මේ දැන් මේක මුගක් ජනප්‍රියයිනේ. ගෙවන ගාන තව ටිකක් අපිට වැඩි කරන්න බැයිද? මං කොහරි ඔගොල්ලෝ යෝජනා කරන්න. හැබැයි එකක් මතක තියාගන්න මේ වැඩි කරන මුදල කෙලින්ම බලපානේ ප්‍රේක්ෂකයින්. ඒගොල්ලන්ගේ අවසරපත් ගණන් යනවා. ඒක හින්දා ඒවටත් කල්පනා කරලා දැන් ඊට පස්සේ මේගොල්ලෝ යෝජනා කරනවා. හරි මං කොහරි එහෙම කරමු අපි මෙන්න මෙහෙම කරමු. හැබැයි මෙතෙක් මම අරන් තියෙන දර්ශනවලට ගිවිසුම් ගහලා තියෙන එකට මේක බලපාන්නේ. මොකද මට කියන්න බෑ ගිවිසුමක් ගැව්වට පස්සේ දැන් ආපහු මේව කරා. ඒක ලැජ්ජයි. ඒක නිසා ඉදිරියට එනවාට මේ එහෙමත් කළා. ඊට පස්සේ තව තැන්වලදී මට කිව්වා ලූෂන් ඔයා හුඟක් අපිට දින දීලා තියෙනවා. දැන් සමහර වෙලාවට ප්‍රොෆෙසර් තරච්චන්ද්‍රගේ නාට්‍යවලත් අපි රඟපානවා. එයාගේ නාට්‍යවලට දින දෙන්න විදියක් නැහැ. මේ එහෙම වුණොත් ඔයා දින දුන්නත් අපි සරච්චන්ද්‍ර සර්ගේ නාට්‍යවලට යනවා කියලා. මං කෝ කමක් නැහැ. ඒකත් ඇත්ත. ඒත් මගේ ගුරුතුමෙක් නේ. ඔගොල්ලෝ ඒක කරන්න. හැබැයි මම මගේ නාට්‍ය නවත්තන්නේ ඔගොල්ලෝ නැති දවස්වලට ඒ විකල්ප චරිත දාලා මම නාට්‍ය කරනවා. ඒකින්ද ඒකත් විසඳුණා. ඉතින් ඔහොම තමයි ආවේ. හැබැයි දැන් තමයි හොලිවුඩ් වල AI වලට විරුද්ධව නළු නිලියන් වර්ජනය කරන්න පටන් ගත්තේ මේ 1980 දශකයේ මැදභාගයේ වගේ ලංකාවේ මුල්ම වතාවට ඔබ කියන විදිහට ලෝකෙත් මුල්ම වතාවට නාට්‍ය කණ්ඩායමක් වර්ජනය කරනවා ඊට පස්සේ තාරෝයගිලිති නාට්‍ය කිටි කලකට නතර කරනවා අලුත් නිෂ්පාදනයකට එනවා ඔය කොළඹ විශ්වවිද්‍යාලේ ලස්සනට සින්දු කියපු කොල්ලෙක් හොයාගෙන ඔහුගේ නවවේදිකාවට ජැක්සන් ඇන්තනී කියලා කියන්නේ ඔහු ඒ දෙවෙනි නිෂ්පාදනයට මේ විදියට තාරාවෝ ඉගිලෙති මගේ රත්තරන් හෙලේනා ඊළඟට චරිත ගැන වෙනම තියෙනවා
සුගත පාලද සිල්වා ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඊළඟට රූපවාහිනියට ගුවන් විදුලින් මුදා හැරීම සේවාස්ස පුහුණු පාඨමාලා ඊළඟට රූපවාහිනිය තිගැස්සුණු 87 ඛේදවාචකය අපේ ඊරණ මහා බැඳුණු දේශපාලනය මෙහෙම ඇවිල්ලා මේ පටුන මම මේ කියවගෙන යන්නේ ආදර කතා 1 ඊටත් කලින් දෙන ආදර කතා කියලා වෙනම පරිච්ඡේදයක් තියෙනවා ඊට පස්සේ එනවා ආදර කතා 1 ආදර කතා 2 ආදර කතා 3 ඇත්තටම ආදර කතා 3 වෙන තිබුණේ ඒ ආදර කතා අතරේ එක තැනක හරි ලස්සන කතාවක් පටන් ගන්නවා ඒක නව කතාවක් උසස් පෙළ පන්ති ඉගෙන ගන්න කාලේ ටීචර් කෙනෙක් කියනවා මගේ විභාග පරීක්ෂණ කටයුතු වල සහායක විදියට එන්න පුළුවන්ද කියලා තරුණ කොළු ගැටයා ලස්සනයි හැඩයි ඔව් යනවා රාජකාරිය හරියට කරනවා ලැබෙන්නේ කාන්තා පාසලක විභාග වැඩ මේ අතරේ මේ උත්තර ලියන ළමයි අතරේ මට පුදුම හිතුණා කොහොමද මේ තරම් ඉක්මනට මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ ඇයි ඒ කියන්නේ ටොක් ටොක් ගානවා කොළ ඉල්ලනවා මොකද කොළ ඉල්ලුවාම ගෙනල්ලා දෙන්නේ මේ තරුණයා එතකොට නිතරම කොළ ඉල්ලන කීප දෙනා අතර ඇය කැපී පෙනුනේය ඒ S2ෙත් පුටුවේ ඉඳගත්තම බිම ගෑවෙන එක කරලට ගොතපු කෙස් කලඹත් කෙස් රොදින්ම දෙකන් වැසූ රව් මුහුණත් මගේ හිතෙන් තදින් කාවැදී ගියේය ඊට පස්සේ ඊට පස්සේ තේ හුඟක් දුර දිග ගිහිල්ලා එතකොට දැන් විභාගය අතරතුරේ දැන් විභාගය ඉවර වෙනවා විභාගය ඉවර වෙන දවසේදී ඈ කියනවා අද අපේ පන්තියේ අද අපේ අන්තිම පේපර් එක හෙට ඉඳන් අපි නෑ පුඩිංගියක් හැබැයි ඒ වෙද්දි ඇඩ්‍රස් එකත් කටපාඩම් ඒ වෙද්දි ඇඩ්‍රස් එකත් කටපාඩම් ඔව් ඔව් ඔක්කොම කටපාඩම් ඒ කාලේ ඒ ඉතින් හැමදේම උදේට ගිහිල්ලා ඇඩ්මිෂන් කාඩ් එක අස්සම් කරවන්නේ මමනේ ඒකෙන් තමයි ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් ඔක්කොම මට බොහෝ වෙලාවට මතකයි. ඉතින් මේ විශේෂ එක්කෙනෙක් නෙමෙයි. ඒකෙන් තමයි මතක හිටියේ. නමුත් ඒව ෆලෝ කළේ නැහැ. මං ආපහු ඒව පස්සේ ගියේ නැහැ. අහම්බෙන් තමයි ආපහු අවුරුද්දකටත් විතර පස්සේ අපි සංගීත ස්පන්තියකදී තමයි නැවත මුණ ගැහෙන්නේ. ඉතින් එහෙම විශ්මයජනක දේවලුත් තියෙනවා. විස්මයජනක දේවල්. එහෙම කොළ ඉල්ලපු ගෑනු ළමයා ඒ අතර ජීවිතේ ඇගේ ගමනේ පියවර පියවර එකින් එක ඉහළට යනවා. ඔය අතරේ ගැටුම් වැටුම් සිද්ධ වෙනවා. 364 වෙනි පිටුවට ගියාම නුවරදි මුණ ගැහෙනවා. නුවරදි මුණ ගැහෙන්නේ රට ටිකක් හඳුනමින් ඉන්න ඇය. සහෝදරයෙක් එක්කෙනවා ඇවිල්ලා කියනවා එහෙනම් නංගි දැන් හරිනේ තව වැස්ස වැඩි වෙන්න කලින් යන්න කියමින් රණසිංහ අපට සමුදුන්නේ රණසිංහ කියන්නේ අර ඥාති සහෝදරයා ඔහු පදිංචි ලේවැල්ලේ අපි දෙදෙනා කුඩේට මුවා වී යන අයුරු ඔහු බලා සිටනවා පසුපස හැරවි බැලු විට මට පෙනුනේය අඳුරුලලා මල් වැසි වැටෙද්දී සිරිමල් වත්තට අප දෙදෙනා පියමන ගිය ගමන හදවතේ නිදන් වූ සුදුරු මතකයකි ඒ චමත්කාරය පසු කලෙක මගේ ගීතවලද සටහන් විය එතනින් තවත් ඉස්සරහට යනවා එතකොට බලන්න ගීතයක අත්දැකීම හැදෙන හැටි මේ එක තැනක් එහෙම ඇවිල්ලා අතීත කතා 3 කියන තැනේදී කියනවා මේ සිදුවීම සිදුවන විට මගේ දියණේ ඉන්ද්‍රචාපා මගේ අතින් අල්ලාගෙන පාරේ ඇවිද යාමට ආසා කළ වයසේ පසු ආය දවසක් දූලෙඩ වෙලා ඩිස්පෙන්සරේට යනවා කිරුළුපන බෙහෙත් ගන්න කිරුළුපන පාලම අසලින් පාමංකඩ දෙසට විහිදී යන ස්ටැෆඩ් මාවතේ අප දෙදෙනා පාර අයිනට වී ඇවිදගෙන මින් සිටියමු අප යන දෙසටම වේගෙන් ගිය කාර් රථයක් පාරේ දිය කඩਿੱත්තක් උඩින් පැන යවමින් අප දෙදෙනා හීන් මඩ වතුර වැස්සකින් නහවා ගියේය පාරේ තදබදයක් නොවු බැවින් ඒ දිය කඩਿੱත්ත මගහැර පැදවීමට ඕනෑතරම් ඉඩකඩ තිබුණේය අප පසු කර යද්දී වාහනේ වම්පස ඉදිරි අසුනේ සිටි කාන්තාව මම දුටුවෙමි ඒ මගේ ආදරණීය මිත්‍රයයි. ඇය යන්තම් හැරී බැලුවාය. රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ. දැන් මුලින්ම අඳුරුලලා සෙන්කඩගල එහෙම එක කුඩේ යටින් ගියපු දෙන්න මෙහෙම විරසක වෙන්නේ ඔබ ආයතීතර ගිහිල්ලා බලද්දී ඔබට දොස් කියා ගන්නවද
आदरें पीलीगत दोस्किया हेम दोस्किया बे आदर करपुदे घट वायर कर बे आदर करपुदे घट नैमत एवं मगे जीवित यहाँ पात पांतिमय प्रश्न तमंगे पांति अमतक कर लाकोट मत एक एक विरुद्ध तमंगे अतीते अमतकर नरक हेमतिश्रेम बहु विलावट अभी समाजे तीन एक प्रश्न तमंग आपु पांति अमतक करलट गियाट पास इहलट गियाट पास पहाल इन तमंगे आएगा ना गौरव अज्ञातों एक वेरा दी एक तमाय अपे समाज याद पीरी हिला दे मम दाके मूलिक वशंग अपे समाजे परिहानेट पुद्गले हट वैदी वेदगत्न्ने पोदु कारण कारण मम इतने विधि नमूत पुद्गले निर्माण वेन्ने अर पोदु समाजे पोदु देवाल बालपानो अर पुद्गले एकाय मे हेतु පරසතු මල්ලතරි රැඳුණු ගොළු හදවත ඔබට අහිමි වුණා කියලා පස්සේ කාලෙකවත් එහෙම කනගාටුවක් ඇති වුණේ නැහැ මම කනගාටු වෙන්නේ මොකද මම කනගාටු වෙන්නේ නැත්තේ ඒගොල්ලෝ හොඳින් ඉන්නවා දකින්න හින්දා සමහරවිට යාට කරදරයක් වුණා නම් මම දුක් වෙන්නේ ඉතින් මට දුකක් ඇති වෙනවා අනේ අපරාධිනේ කියලා හොඳින් ඉන්නකොට ඒක සතුටක් මේ ප්‍රේම කතා ලියනවා වගේම जीवित कथावे कुटुंबे पिलिबंद समहर देवल इताम नोपकेलव उबलियनवा अनुला बुलत सिंहल महात्मीय मुनगहिच्च हटि सह ए जीवित इतिविच्च गेटुम उबगेनो इसराड नै अपि देदना अतर गेटुम तिमुनाट अपि अपि कुटुंबे विनाश करगत्ते नै भोविलाट एक मगे बीरंद के निधास पीलिबंध प्रश्न के बोलाट एवं मम एक इडदी मम पशुभान मम वैडियम सरकु मगे दरू देना एक गोड लगानो एक कुटुंबे आरक्षा एक अभी अत कोई तरह गेटू मैं अभी किसी दवस को वेगोड़े एक अवसाने दख ඔබ කියනවා අනුලයි මායි එක්ව හදපු gedara අනුල නැති වුණාට පස්සේ මහ කියාගන්න බැරි අන්ධකාරයකින් ගිල්ල ගියා කියලා. ඔව්. මොකද ඒ ගේ හැදුවේ අපි දෙන්න එකට එකතු වෙලා. ඊට පස්සේ ඒකේ වටිනාකමක් නැහැ වගේ දැනුවා. ඇගේ අවසන් රංගනයේ රූපගත වී තිබුණේ ආචාර්ය ඉන්දික ෆර්ඩිනන්ඩ්ගේ වෙදින වදින් ළමයි චිත්‍රපටයේ. එහෙත් එය නැරඹීමට දෛවය ඇයට ඉඩ සැලසුවේ නැත. සැබවි සිනමා හලේදී එහි මංගල දර්ශනයේ නරඹද්දී සියුම් සංවේගයක් මා වෙලා ගතේය. එක් යුගයක ඉමහත් කාර්යශීලී කාන්තාවක් ලෙස රංගගෙන යෙදුණු ඇය මෙදා තමන් පත්‍ර සිටින රෝගී ස්වරූපයෙන්ම මේ චිත්‍රපටයේ ඇගේ භූමිකාව නිරූපණය සඳහා කර තිබෙන කැපවීම දැකීමෙනි ඒ සංවේගය මට උපන්නේ. ඇය කෙතරම් රංගනයට ඇරුම් කළාද යන්න එහි සිතුවම් වී තිබෙනි. अगे निकमया मिन पस्से उबे नवत किए हुआ अनिवार्य या यागे निदास सामग वैदकरण ने काटे उत कर पुके ने समाहर लाट मागे ती इतने वाली ने या पीड़ा वट पत्ते न ते थे एक मोहतक या रोने वेनो या भोयागे ने नो के ने चित्रपटी
වර්ජනය සිද්ධිය උනාට පස්සේ එක් විදේශ සංචාරයක් යනවා ඔව් ඒකත් ඔබට සම්බන්ධ වෙනවා මම 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 ඒ කණ්ඩායම අපෙන් ඒ ඒ වර්ජනය කළාට පස්සේ අපි සම්පූර්ණයෙන්ම ඒ කණ්ඩායමෙන් ඈත් වෙලා වැඩ කළේ අපි තීරණයක් ගත්තා නැවත ඒගොල්ලොත් එක්ක අපේ නිර්මාණ කටයුතු දෙදෙන්නේ නැහැ කියලා නමුත් අනුලට ඒක බැරි වුණා අනුලා ටෙලිවිෂන් එකේ විවිධ වෙන දේවල් වලට යනකොට එයාට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න වුණා හැබැයි මම ඒවට මුකුත් බාධා කළේ නැහැ ඒක නිසා ඒ නිදහස ප්‍රයෝජනට අරගෙන එක්තරා අවස්ථාවක අනුලා ඒගොල්ලොත් එක්ක යනවා විදේශයක සංචාරයකට ඒකෙන් පොඩ්ඩක් මම එතෙන්දිත් මම මුකුත් කියන්නේ එයාට එයාගේ වැඩ කරගන්න දීලා මම පැත්තකට එතනින් පස්සේ අපේ යුගදීවියේ බොහෝ දේවල් ඉවර වෙනවා ඔබ නිර්වාජව ඒ සියල්ල මේ පොත මත විරේචනය කරනවා ඒ විරේකය අපිට පේනවා එහෙම කියද්දි වියානානුර පැතුණු දුවගේ විවාහ මංගල්‍ය ගැන කියනවා අද වියානාවේ ඉතාමත් ප්‍රබෝධමත් ජීවිතයක් ගෙවමින් සිටින ඉන්ද්‍රචාපා හැම විටම මගේත් අනුලාගේත් දුක සැප සොයා බැලුවාය පිහිට පිලිසරණ දුන්නාය මේ මොහොතේත් මගේ දුක සැප සොයා බලමින් ඈමට පිහිටවන්නේය ඊළඟට හර්ෂ ගැනත් කියනවා සමහර සිදුවීම් තියෙනවා කෙනෙක් ගොළු හදවත චිත්‍රපටයේ රඟපාන්න තාත්තට ලැබෙන්න තිබිච්ච අවස්ථාවත් විභාගයක් නිසා අධ්‍යාපන කටයුතු නිසා නැති වෙනවා ගොළු හදවත ටෙලි නාට්‍ය රඟපාන්න තිබිච්ච අවස්ථාව හර්ෂ බුලත් සිංහල පුතාටත් විභාග නිසා නොලැබී යනවා එහෙම විස්තරත් අතරේ එක දෙයක් කියන ඔබ විවාහ ජීවිතයේ මතු ආරවුලක් මත සුනීතාගෙන් දික්කසාද වීමට ඔහු 2007 කැනඩාවෙන් එන්නේ මගේ බලවත් විරෝධයෙන් නොතකමිනි ඔවුන්ගේ දික්කසාදයෙන් මා බොහෝසේ සිනහස දැක්වූ නුමායා පසංගේ මිනිබිරිය මගෙන් වෙන් කරනු ලැබීය ඔබ කියනවා ඔබයි අනුලයි අතරේ කොයිතරම් විරසකයන් තිබුණුනත් ඔබ කුටුම්බේ රැකගත්තා කියලා ඒ වගේම දරුවන්ගේ ජීවිතවලට මේ කුණාටුව එද්දි ඔවුන්ට ඒකට මුහුණ දෙන්න බැරි වෙච්ච එක ගැන ඔබේ මොකද්ද කනගාටුවක් තියනවා කියලා එක පැත්තකින් පේන්නේ නෑ මම ඇත්තටම යාට උපදෙස් දුන්නේ යා ඕන්නෑ ඒ තරම් කලබල වෙලා මෙහෙ එන්න එපා පොඩ්ඩක් සමන වෙන්න ඉඩ දෙන්න මොකක් හරි මොකද ජීවිතයක් එකපාරටම කලබල වෙලා තීරණ ගන්න හොඳ නෑ කියලා නමුත් යා මං කියන දේ ඇහුවෙම නෑ වාහම ඇවිල්ලා අර ඔක්කොම දාලා ආවා කැනඩාවට ඇවිල්ලා දැන් දික්කසාද වෙලා ආපහු මෙහි තීන අරගලත් එක්ක යා නැදි වුණා. ඉතින් ඒක තමයි මම දෙයක් එයාගේ ජීවිතේ. මගේ දුව ඊට වෙදී පොඩ්ඩක් කල්පනාකාරීව වැඩ කරලා තියෙනවා මුල ඉඳන්. ඉතින් ඒක මම දැක්කා. ඉතින් දෙන්නගේ අතර තියෙන වෙනස්කම. මෙයා පිරිමියෙක් හැටියට දඩබ්බරයි. අර ගෑණියෙක් හැටියට බොහොම කල්පනාකාරීව අම්මා වගේ වැඩ කළා. ඉතින් ඕක තමයි ඉතින් මේක වෙනස්. පුද්ගලින්ගෙන් පුද්ගලයාට වෙනස්. හැමදේම එක මේක යන්නේ නැහැ. අන්තිමට මම ගත්ත තීරණය තමයි දැන් අද වෙනකොට මං අර ගෙවල් දොරවල් ඔක්කොම විකුණලා දාලා හර්ෂවත් මෙහෙන් පිටත් කරලා අද හර්ෂ දරුවොත් එක්ක බිරිඳත් එක්ක යාගේ දෙවෙනි බිරිඳත් එක්ක සතුටින් නිව්සීලන්තේ ජීවත් වෙනවා නවසීලන්තේ නොදනිත් දරුවන් ඇකේ වැටුණා කිව්වා වගේ දැන් අපේ නිෂ්පාදක කණ්ඩායමත් කියනවා අපිත් කතා වහගෙන හිටිය වෙලාව යනවා අපිට මමතුකුණා දැන් හරිනම් ගත්තම අපි අර තාක්ෂණික වචනින් කියද්දි ඔබතුමා මේක දන්නවා ඊටමදි ඕවරන් වෙන මට්ටමට ඇවිත් තියෙනවා කතාව. රූපවාහිනිය ඔබ ගත කරපු හැටි ගුවන්විදුලි ආරම්භක කාලේ ඒව ගැන කතා කරන්න ඉඩක් ලැබුණෙම නැහැ. හැබැයි මේ පොතේ ඔහු මතක පොතේ ඔහු ඒ බව කතා කරනවා. මේක එනිසා මේ ඔක්තෝබර් මාසේ කියවන මාසේ ඔබට කියවා බැලිය හැකි මතකයන් මේ තියෙන්නේ. අවසානයේ කෙටි ප්‍රශ්නයක් අහන්න මෙච්චර ලොකු පොතක් කළා දැන් මේ ලය විරේකින් පස්සේ ඔබට සැහැල්ලුවක් දැනෙනවද මන් දන්නේ මං මොකද්ද කරන්න කියලා මෙතනින් පස්සේ මොකද ඕකේ මතකයි සුගත පාසිල්ල මහත්තයාගේ මිනිහෙක් තමන්ට කරන්න දෙයක් නැති වුණාම කරන දේ තමයි තමන්ගේ චරිතය වෙන කතාව ලියන එක කියලා ඉතින් මන් දන්නේ මමත් කළේ ඒකද කියලා අපි ඒක අනාගතයට බාර දෙමු කොහොම හරි අපිට මේ කතාවට වේදිකාවක් තනා දුන්නා දවා හලු කළ නොහැක ලූෂන් බුලත් සිංහලගේ මතක
සමුද්‍රවිත්ත සිංහ ප්‍රකාශනයක් විදිහටයි ඔබ අතට මා අතට මේ මතකපත් වෙන්නේ මේ මතක අපිට ජීවිතය කියවා දෙන්න අලුත් පරිච්ඡේදයක් පෙරලා දුන්නා වගේ මට හිතෙන්නේ ලෝෂන් බුලත්සිංහ මහතාණනි පැමිණියාට මතක යලි යලිත් අප සමග ආවර්ජනය කළාට ඔබට බොහොම ස්තුතියි බොහොම ස්තුතියි